අය මුලින්ම කියන්නම් පසුගිය සතියන්තයේ සෙනසුරාදා සවස් කාලයේ මම මගේ පවුලේ අය සමග මීගමුව වෙරළට गोडाक विनोद उन पुष्टोप नवदी मधी तर याने नेगर में सावस्काले निसा अपि सेलो देना हम गोड़ाक विनोद उन्ना अपि सेलो देना हम गोड़ाक विनोद उन्ना के लिए क्यों है अपि सेलो देना हम गोड़ाक विनोद उन्ना भाई डेट बोलिए अपने अपि सेलो देना हम गोड़ाक विनोद उन्ना सावस्काले निसा සවස්කාලයේ නිසා මට හැකි වුණා නැත්නම් මට පුළුවන් වුණා සරලව ලියන්න මට පුළුවන් වුණා ඉර බැස යන දර්ශනය දකි ඉර බැස යන දර්ශනය දකින්න අපි ඉංග්‍රීසි ලියද්දි මන් දෙන්න ඉර බැස යන කියන සන්සෙට් නැත්නම් සන්ඩවුන් කියලා ඉර බැස යන දර්ශනය දකින්න මට හැකි වුණා නැත්නම් මට පුළුවන් වුණා ඉර බැස යන දර්ශනය දකින්න හරි එම අවස්ථාවේ මම මල්ලි සමග උඩවන්න නංගී සමග ගිල්ල යන්න පුළුවන් නංගී කියලා කියනවා එම් ගැලවන්න නැහැ මම මල්ලි සමග ඉත ආසාවෙන් සිතිජය දෙස දන්නවනේ හොරයිසන් කියලා අපි කියන්නේ ඉංග්‍රීසියෙන් සිතිජය දෙස බලමින් සිටියා කොහොමත් හවස් වලට ලස්සනයි නේ තැඹිලි පාටට ඉර බෑගෙනවට काले का तगला සරල වාක්‍ය ලියන්න ඔය වගේ ලියද්දි බරවට ලියන්න ඕනේ නැහැ. පැය කිහිපයක් කාලය ගත කළා. නැවතීමේදීද මම මල්ලි සමග
मल्ली समझ वेल्ले 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 सतुटीन दिवगिया सतुटीन दिवगिया सतुटीन दिवगिया नवती मिनट ताता 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 आप इसे येलो देना आटा बाय आइसक्रीम आरंभ होना आइसक्रीम आरंभ होना अभी सेलो दे राम है ना दी मजिद दिला याने पुष्ट होती है ला अभी सेलो दे राम है अभी सेलो दे राम है पैकीपिया ऐसे ऐसे ना मैं ए आकर लेने को पैकीपिया ए आ का रेट है विनोदेन काले कथकला विनोदेन काले कथकला विनोदेन काले गतकला विनोदेन काले गतकला इन पशु है इन पशु इन पशु इन पशु अंदुर वेटन विट अंदुर वेटन विट नौकरी अंदुर वेटन विट अभी नैवत अनुराधपुरी අවසානය කරන්න එක වාක්‍යයයි ඇති එක වාක්‍යයක් ඇති නාපෝ ගෙදර ආව කියලා කියන එක මාරුද යන්නේ මෙන්න හරි ඊළඟට මතක තියාගන්න තව දෙයක් තමයි ඔය වගේ ඡේදයක් ලියද්දි පුතේ කවද්ද ගියේ කායකද ගියේ හරි ඒ කතන්දරෙත් එක්ක අනිත් වැදගත්ම දේ තමයි ඔයා කරපු දේවල් සහ ඔයා දැකපු දේවල් කරපු දේවල් දැකපු දේවල් ඔන්න ඔය වගේ දේවල් ඔයාට අතුලක් කරන්න තිබ්බොත් පේපර් එක අනිවාර්යෙන් තියනවාමයි ඒක අතුලක් කරන්න කියලා මම ඔක දීලා නැහැනේ මොනවද හැබැයි අතුලක් කරන්න දෙනවා නම් කරපු දේවල් මොනවද? ඔයා දැක්ක දේවල් මොනවද? අන්තිමක තමයි ඔයාට මොකද හිතෙන්නේ? නැත්තම් how you felt? ඔයාට දැනුනේ කොහොමද? ඔයා දැනිච්ච දේ කියන්න ඕනේ. ඒ නිසා අන්තිම වාක්‍ය ලියන්න තව එක වාක්‍යයක් තියෙන අන්තිම වාක්‍ය ලියන්න. කියන්න. එම දින ලියන්න. එම කාලය අන්තිම එක. එම කාලය කියන්නේ පික්නික් එක සයිද කාලය. ඒක අයම ලියන්න ඕනේ. එම කාලය. එම කාලය.
මම කාලය මගේ ජීවිතයේ ඉතා සතුටු අවස්ථාවක් වුණා ඉතා සතුටු අවස්ථාවක් වුණා හරි එක වාක්‍යයක් වැකලා ඔය එකක් ලියලා අවසන් කරන එච්චරයි හරි මාව දෙවල් නැහැ හරි එහෙනම් කට්ටිය වෙන්න මම ටයිප් කරගෙන ඔයාලා ඒ අතරේ මම කියන දේ අවබෝධයෙන් ලියානියක් හරි අවබෝධයෙන් ලියානියක් හරි පළවෙනි වාක්‍ය දීලා තිනවා බලන්න පසුගිය සතියන්තේ සෙනසුරාදා සවස් කාලේ ඒ වෙනකන් කාලේ තමයි දීලා තියෙන්නේ කාලේ සම්බන්ධ කොටස මම මගේ පවුලේ සමග මීගමු වෙරළට පික්නික් එකක් ගියා ඒ කියන්නේ පික්නික් එකක් ගියා අතීත කාල වාක්‍යයක් හරි මුලින්ම මේක මම හැමදාම කියන දේක් තමයි මුලින්ම කරන්න ඕනේ ඔයා ඕකේ අද තියෙන ක්‍රියාපදයේ ක්‍රියාපදයේ අන්ලයින් කරගන්න. පෑනක් කරගෙන ක්‍රියාපදයේ අන්ලයින් කරන්න ගියා කියන එක. හරි? ගියා. ඊළඟ කවුද ගියේ? සබ්ජෙක්ට් එක නෝ කවුද ගියේ? මම තමයි ගියේ. පෞලයා සමග තමයි එනකොට මම තමයි ගියේ ප්‍රධාන කර්තෘපදේ මම. එහෙනම් සබ්ජෙක්ට් එකත් අන්ලයින් කරගන්න. එහෙනම් සබ්ජෙක්ට් එකයි පාස්ට් වර්බ් එකයි කියන්නේ කර්තෘපදයයි අතීත කාල ක්‍රියාපදයයි තමයි වාක්‍ය ලියද්දී අපි පටන් ගන්න ඕනේ. මොකද මේක ලියන්නේ පාස් සිම්පල් ටෙන්ස් එකෙන් අතීත කාල වාක්‍ය රටාවෙන් සරල අතීත කාල වාක්‍ය රටාවෙන් ලියද්දි මුලින් ලියන කර්තෘපදය කවුද ගියේ මම ඊට පස්සේ ලියන්න ගියා කියන ක්‍රියාපදයේ දැන් සිට තමයි ඒ දෙක අපි ගලපන්න ඕනේ හරි රයිට් එහෙනම් මම ටයිප් කරගෙන ඔයාලා ලියාගෙන යන්න හරි ලියාගෙන යන්න එහෙනම් සබ්ජෙක්ට් එක සහ ඊළඟට පාස්ට් වර්බ් එක අතීත කාල ක්‍රියාපදයේ පටගෙන යන මම ලියනවා ආයි හරි ආයි ගියා කියද්දී අපි සාමාන්‍යයෙන් යනවා කියන්නේ ගෝ ගන්න එක අතීත කාලයක වෙන් වෙනවා හැබැයි චාරිකාවක් වගේ යද්දී අපි ගෝ එකත් එක්ක ඔන් දානවා හින්දා අපි අතීත කාලේ යද්දිත් I went on කියලා දාන්න ඕනේ I went on ඒ කියන්නේ මම ගියා I went on හරි ඔන්න සබ්ජෙක්ට් එක ලිව්වා I කර්තෘපදය ක්‍රියාපද ලිව්වා went on දැන් එතෙන් සිට ඉතුරු ටික අපි ගලපද්දි මම හැමදේම ඔයාලට කියනවා ඊළඟට එන හරි ඊළඟට එන ප්‍රශ්නේ බලන්න මම ගියා කිව්වකම එන ප්‍රශ්නේ ගියේ මොකක්ද එනම් මම ගියේ මොකක්ද පික්නික් එකක් එන ලියන්න I went on a picnic I went on a picnic මම පික්නික් එකක් ගියා හරි ඊට පස්සේ අපිට එනවා ප්‍රශ්නය කොහෙටද ගියේ එතන මොකද්ද හරි කොහෙටද ගියේ මීගමුව වෙරළට එනං 2 එකත් එක දාන්න අපි යම් කිසි ස්ථානයක් වෙත යනවා කියති 2 දානවා එනං to the nigambo in capital to the N E G O M B O to the Nigambo Beach. N E G O M B O to the Nigambo Beach. I went on a picnic to the Nigambo Beach. अब इतना तीन हम लोग तो इंग्लिश ट्रांसलेट कराने पासों के साथ ही आने थे सेंसोर दावस काले के रिकॉर्ड साई मगे पावले आए समग्र कीने का ही वितर है दें मैं याद आना काले आप तिब्बत मामा कीना है मतलब मैं काले संबंध कहला तिब्बत दानी वाक्य को बढ़ता වාක්‍ය අවසානෙට කාලය දාන්න වාක්‍ය අවසානෙට එහෙනම් කාලය තමයි තියෙන්නේ පසුගිය සතියන්තයේ කියන එකයි සෙනසුරාදා සවස් කාලේ කියන එකයි ඒ මුළු කොටසම කාලය එහෙනම් ඒක ඉදිරි කර ගන්න අන්තිමට දාන්න ඒක ඉදිරි කරලා ඒක හැර තව ඉදිරියලා තියෙන ටික දැන් ලියන්න ඉංග්‍රීසිය මොකද්ද මගේ පවුලේ සමග කියලා විතරයි තියෙන්නේ එහෙනම් සමග කියන්න අපි ගන්නවා with මගේ පවුලේ කියද්දි my family කියලා නවත්තන්න පුළුවන් නැත්නම් family members කියලා ලියන්න පුළුවන් තාම වාක්‍ය වර නැහැ හරි ටිකක් දිග වාක්‍යයක් හරි කැලි වැඩි දැන් අන්තිමට තුලා තියෙන කාලය සම්බන්ධ කියලා මොකද්ද පසුගිය සතියන්තයේ සෙනසුරාදා සවස් කාලේ පුරුදු වෙන්න පා ලියද්දි සිංහල ප්‍රියවට ලියන්න පා කවදාවත් ලියද්දි කාලය සම්බන්ධ කියලා තිබ්බොත් ඒකේ කැලි කීපයක් තිබ්බොත් ඒ කියන්නේ මේකේ කැලි කීපයක් තියෙන එකක් සතියන්තයේ පසුගිය සතියන්තය කියලා සතියක් ගැන කතා කරනවා සෙනසුරාදා කියලා සෙනසුරාදා සවස් කාලේ කියලා කාලයක් ගැන කතා කරනවා ඔය දෙකෙන් කුඩයක් ගන්න කුඩා එක සතියන්තයද පසුගිය සතියන්තයද නැත්නම් සෙනසුරාදා සවස් කාලේද කුඩා කුඩා එක තමයි මුලින් ලියන්නේ ඉංග්‍රීසියෙන් ලියද්දී ආරෝහණ පිළිවෙලට තමයි ලියන්නේ එහෙනම් සෙනසුරාදා සවස් කාලේ තමයි කුඩා එක එහෙනම් සෙනසුරාදා සවස් කාලේ කියලා අපි ලියද්දී එහෙනම් සවස් කාලයක් ගැන කතා කරද්දී අපි ඉන්න එකත් එක්ක ගන්නවා එහෙනම් in the සෙනසුරාදා සවස් කාලේ කියද්දී Saturday අපිට කෙලිම ගන්න පුළුවන් Saturday evening in the Saturday evening in the Saturday evening
පසුගිය සති අන්තයේ කියන ලොකු කොටස දානවකට අපි සති අන්තයක් සතිය ගැන කතා දෙ ඔන් කියන ප්‍රිපොෂන් එකත් ගන්න පුළුවන් එහෙනම් ඔන් ලාස්ට් ඔන් ලාස්ට් වීකෙන්ඩ් ෆුල් ස්ටොප් ඔන්න දැනුයි පළවෙනි වාක්‍ය ඉවරුනේ හරි ෆස්ට් සෙන්ටෙන්ස් එක දැනුයි ඉවරුනේ I went on a picnic to the Nigambo beach with my family members in the Saturday evening on last weekend. හරි ඒක ටිකක් දිග වාක්‍යයක් ඈ අපිට ආපු වාක්‍ය වලින් දිගම වාක්‍ය. හරි දැන් යන් දෙවෙනි වාක්‍යයට අපි සියලු දෙනාම ගොඩක් විනෝද වුණා. සරල කෙටි වාක්‍යයක් තියෙන. තග්ගල අන්ලයින් කරන්න ක්‍රියාපදයේ අගටම යන සිංහල වාක්‍ය විනෝද වුණා. අන්ලයින් කරන විනෝද වුණා කියන එක අන්ලයින් කරන්න. ඊට පස්සේ ඒක තමයි ක්‍රියාපදය. ඊට පස්සේ හොයාගන්න කර්තෘපදේ කවුද විනෝද වුණේ? අපි අන්ලයින් කරන අපි කියන එක එහෙනම් දැන් අපි වාක්‍ය පටන් ගන්න අවශ්‍ය අපේ වාක්‍ය පටන් ගන්න අවශ්‍ය වචන දෙක හොයාගෙන ඉවරයි මොකද්ද සබ්ජෙක්ට් එකයි වර්බ් එකයි එහෙනම් සබ්ජෙක්ට් එක ලියනවා කර්තෘපද ලියනවා අපි කියලා අතීත කාල ක්‍රියාපද ලියන ළඟට මොන වුණාද විනෝදු ගැන ලියන්න සබ්ජෙක්ට් එක වී විනෝද වෙනවට කියන්නේ එන්ජොයි පාස්ට් වර්බ් එකකට ඊදි දානවා එන්ජොයි එහෙනම් වී එන්ජොයිඩ් දැන් ഇതുට කරපොම් වී එන්ජොයිඩ් ආ පොඩි කැලලක් තියෙන පුතේ සමා වෙන්න ඕන පොඩක් 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 අපි සියලු දෙනාම කියලා දිනවා නේ වී එනං we all කියලා ලියන්න we all නැත්නම් all of us කියලා ලියන්න පුළුවන් we all කියන එක දෙපැත්ත මාරු කරලා all එක මුලට දාලා we එක අකට දාද්දි us වෙනවා ඒක මැද්දට of දාන්න ඕනේ නේද all of us කියලා ගන්න පුළුවන් එක්ක all of us නැත්නම් we all enjoy අපි සියලු දුනාම විනෝද වුණා ඊතුලා තියෙන්නේ ගොඩක් කියන විතරයි නම් දාන්න very much we all enjoyed very much නැත්නම් enjoyed a lot කියලා දාන්න පුළුවන් a lot හරි ගොඩක් කියද්දි a lot කියලා දාන්න පුළුවන් enjoy a lot හරි ඊළඟට තියෙනවා සවස් කාලය නිසා පොතේ අන්ලයින් කරගන්න සවස් කාලය නිසා කියන කෑල්ල ඒක වාක්‍ය ප්‍රධාන වාක්‍ය කොටසක් නෙමෙයි ඒක අතුරු කෑල්ල සවස් කාලය නිසා මොකද වෙලා තියෙන්නේ ඒක අන්ලයින් කරලා තියාගන්න මට පුළුවන් වුණා ඉර බැස යන දර්ශනය දකින්න නැත්තම් නරඹන්න කිව්වත් කමන්නේ අන්ලයින් කරගන්න අගටම යන්න ක්‍රියාපදේ හැම සිංහල වාක්‍යකම ඉංග්‍රීසි වාක්‍යක නෙමෙයි සිංහල වාක්‍යක ක්‍රියාපදේ මුලින් හොයාගන්න අනිවාර්යෙන් ඒක තියෙන අග බොහෝ විට තියෙන අග අන්ලයින් කරගන්න මොකක්ද අන්ලයින් කරගන්නේ දකින්න කියන කෑල හැම ක්‍රියාපදේ තැන් දෙක තියෙන්නේ පුළුවන් වුණා කියන එකයි දකින්න එන්න අන්ලයින් කරගන්න දකින්න කියන එකයි පුළුවන් වුණා කියන එකයි දෙකම හරි දකින්න පුළුවන් වුණා කියලා ඔක එකලංග තියෙනවා අර මම කියද්දි තින් අර හිතටන විදිහට කියන්නේ ඉන්න පොඩ වෙනස් කරලා තියෙනවා දකින්න පුළුවන් වුණා කියන කණලයි කරන්න හොයාගන්න කර්තෘපදේ කාටද දකින්න පුළුවන් උනේ මටයි පුළුවන් උනේ නම් සබ්ජෙක්ට් එක ලියනවා මට කියන එක පුළුවන් වුණා කියලා ලියද්දී වාක්‍යටව ගන්න ඕයා දන්නවා පුළුවන් කියද්දි කැන් දන්නවා වර්තමාන කාලයට පුළුවන් වුණා කියද්දි අතීත කාලයක්දී මොකක්ද දෙන්නේ could කියලා c o u l d could එහෙනම් දැන් වාක්‍ය පටන් ගන්නවා මට පුළුවන් වුණා දකින්න එහෙනම් i could දකින්නට කියන්නේ c එන ලියන i could see හරි ලියමු එනං I could see මට පුළුවන් වුණා දකින්න හරි I C O U L D could see මට පුළුවන් වුණා දකින්න I could see මට දකින්න පුළුවන් වුණා මට දකින්න පුළුවන් වුණා කිව්ව ගමන් එනවා ප්‍රශ්නේ මොකක්ද දකින්නද පුළුවන් උනේ මොකක්ද දකින්නද ඉර බැස යන දර්ශනයේ කෙටිම කැලල තමයි දර්ශනේ දර්ශනයට අපි කියනවා සීන් කියලා නම් මොන දර්ශනේද ඔෆ් එකත් එක දාන දර්ශනේ සීන් ඔෆ් සන්සෙට් සන්සෙට් ඉර බැස යන කියද්දි සන්සෙට් කියා ගන්න දන්න නැත්නම් ඈ එහෙම නැත්නම් සන් ඩවුන් කියලාත් කියනවා එක්ක සන්සෙට් නැත්නම් සන් ඩවුන් I could see පොඩි කැලක් තව ජොයින් කරන්න පුළුවන් නම් මෙන්න මේ මාරු වෙලා ඔෆ් වෙදි ද වෙනවා මෙතෙන් ඔෆ් වෙනකොට ඔෆ් වෙයි ඔෆ් සයිඩ් කොටසක් ලියද්දි ද එකත් එක්ක ගන්න මෙන්න මේකල ද එකක් දාගෙන ඉස්සරහට මොකද තියෙන්නේ The scene of sunset. මට පුළුවන් වුණා දකින්න ඉර බැසෙන දර්ශනය. අපි තුලා තියනවද කැලක් ඉතුරුයි මොකද්ද? සවස් කාලයේ නිසා. මුතේ නිසා කියද්දී එක්ක ඔයා because එකත් එක්ක of දාලා ගන්න. කවදාවත් because of කියලා දානවා මිස because කියලා දාන්න එපා. ඇයි ඒ? because එක දානවා නම් එහා පැත්තේ වාක්‍යයක් එන්න ඕනේ. මොකක් නිසාද මේක තියෙන්නේ? සවස් කාලයේ නිසා. සවස් කාලයේ කියන වාක්‍යද නේද? සවස් කාලය කියන එක වාක්‍යයක් වුණාම because එකත් එක්ක join කරනවා මේක සවස් කාලය කියන වාක්‍යයක් නෙමෙයි වාක්‍යකට වඩා අඩු කොටසක් ඒත් අඩු කොටසක් ඇද්දි පුතේ because එකත් එක්ක off දාන්න
එහෙම නැත්නම් තව විකල්පයක් තියෙනවා ඔයාලට පුළුවන් due to කියලා දාන්න හරි due to කියන එකේ තේරුමයි because of කියන එකයි සමාන ಪದ බැලුව බැලමට සමාන ಪದ තේරුම නිසා නැත්නම් හේතු වෙන හේතුවෙන් කියන්නේ නිසානේ එහෙනම් because of එහෙම නැත්නම් due to මොකක් නිසාද සවස් කාලයේ නිසා එහෙනම් because of the evening because of the evening or එහෙනම් I could see the scene I could see the scene of sunset at sundown because of natan due to the evening hari ilangata api yang ilanga wakayata ema avasthave puthe onnoka kotu karaganna ema avasthave kine kotu karanna eka tikak kara sandhi padayak wage ekak ekena mama denna ema nisa meeta matharuwa esem නේද තවද ඒ වගේ යදුමක් ඒකම ඒ වගේම එකක්ම නෙමෙයි ඒ වගේ ඝන එකක් තමයි මොකද්ද එම අවස්ථාවේ ඒක කොටු කරගන්න කියන හේතුව ඒක තමයි වාක්‍ය මුලින් ලියලා පටන් ගන්න ඕන හොඳ ඒ කියන්නේ අකට දාන්න පුළුවන් එම අවස්ථාවේ කියද ලියන්න at that moment නැත්නම් at that time නැත්නම් at that instance ලියන්න at that moment එම මොහොතේ එම අවස්ථාවේ දැන් කියවන්න වාක්‍යෙම අවස්ථාවේ මොකදලා තියෙන්නේ මම මල්ලි සමග මම මල්ලි සමග ඉත ආසාවෙන් සිට ජේල දෙස බලමින් සිටියා. පොතේ බලමින් සිටියා කියන්නේ අතීතයේ කරමින් තිබ්බ දෙයක්. අතීතයේ කරමින් තිබ්බ දෙයක් අපි ලියද්දී කර්තෘ පදය දාලා නිකම්ම අතීත කලින් ක්‍රියාපදේ ලියන්නේ නැහැ. කර්තෘ පදයත් එක්ක එයා ඒක වචන මෙන්න මේ මම මං සැකින ලියන්න සබ්ජෙක්ට් එක දාලා මේක ලියන්න එපා. කොරිගම් බලාගෙන ලියන්න. හරි කර්තෘ පදය දාලා was හරි ඒක වචන නා was බහුවචන නා were හරි දාලා ing verb එක මෙන්න මේ පැටර්න් එකට තමයි වාක්‍ය ලියන්නේ. අතීතේ කරමින් හිටපු දෙයක් නේ මම මල්ලි සමග සිටිය දෙස බලමින් සිටියන්නේ නේද බලමින් සිටියා නම් මේක ලියද්දි මෙන්න මේ සැකිල්ලට අනුව ලියන්නේ නා සබ්ජෙක්ට් එක කවුද අපි නෑ සෝරි මම නේ මම මල්ලි සමගනේ නේද මම මල්ලි සමග තමයි බලන් සිටියේ නා සබ්ජෙක්ට් එක එන්නේ අයි කියලා නම් මම කියලා එන්නේ ඊට පස්සේ අයි එකත් එක්ක ගැලපෙන්නේ මොකද්ද අයි එකත් එක්ක ගැලපෙන්නේ වෝස් එක එහෙනම් අයි වෝස් ක්‍රියාපදයේ බලමින් සිටියා බලනකොට කියන්නේ වට ඕන සී දාන්න පුළුවන් වොට් දාන්න පුළුවන් එහෙනම් මොකක් ගත්තත් ing කරන්න බෑ නං i was watching මම බලමින් සිටියා i was watching මම බලමින් සිටියා එහෙම කිව්වම අපිට ප්‍රශ්නයක් එනවා බලමින් සිටිය කොහෙද සිටිය දෙස කියනවා horizon කියලා හරි දෙස කියන අර්ථයට අපි ගන්නවා preposition එක නිපාත පදේ at කියලා නං at the horizon at the horizon ලියා ගන්න දන්න නැත්නම් horizon කියන්නේ චිතිජය සිතිජයත් කියන ක්ෂිතිජය කියලාත් කියනවනේ at the horizon හරි තව කියලා තියෙනවා ඊත ආසාවෙන් කියද්දී ලියා ගන්න ඉංග්‍රීසියෙන් eagerly eagerly කියන්නේ ඊත ආසාවෙන් නැත්නම් ඊත උනන්දුවෙන් කියන eagerly හරි i was watching at the horizon eagerly මම බලමින් සිටියා මොකක්ද සද at the horizon කොහමද ඊගලිත ආසාවෙන් ඉත උනන්දුවෙන් ඊළඟට ලියන්න කා සමගද මගේ මල්ලි සමග මගේ කියලා නෑ මල්ලි සමගනේ කමන්නේ ඉත මගේ කියලා උන ලියා ගන්න එක ගැලුවා නෑ with my කියලා දාන්න කමන්නේ ඔක ඇතුළට කමන්නේ සිංහල with my brother මගේ මල්ලි සමග with my brother මගේ මල්ලි සමග right ඒ වාක්‍ය එතනින් අවසන් වෙනවා එහෙනම් full stop and I was at that moment I was watching at the horizon eagerly with my brother hari ඊළඟට තියෙන කුදේ බලන්න ටග්ගල අපි යන් ඊළඟ වාක්‍යයට අපි මුහුදු වෙරළේ පැය කීපයක් කාලයක් ගත කළා අපි මුහුදු වෙරළේ පැය කීපයක් කාලයක් ගත කළා අන්ලයින් කරන අගටම ගිහලා ක්‍රියාපදේ මොකද්ද ක්‍රියාපදේ ගත කළා හරි ක්‍රියාපදේ තමයි ගත කළා හොයා ගන්න කර්තෘපදේ කවුද ගත කළේ අපි ඔන්න සබ්ජෙක්ට් එක තියෙනවා පාස්ට් වර්බ් එක තියෙනවා හරි සබ්ජෙක්ට් එකයි පාස්ට් වර්බ් එකයි තියෙනවා හරි එහෙනම් සබ්ජෙක්ට් එක තමයි අපි එහෙනම් we කියලා දැම්මා ගත කළා කියන ක්‍රියාපදයේ පුතේ spend හැබැයි past in the අගර decouple t දාන spent we spent අපි ගත කළා we spent කියන්නේ අපි ගත කළා ඔන්න සබ්ජෙක්ට් එකයි පාස්ට් වර්බ් එකයි හැමතිස්සෙම වාක්‍යයලේද කර්තෘපදයේ ක්‍රියාපදයේ දීලා පටන් ගන්න එතකොට ලේසි හරි ලේසි නේ මේව තමයි වෙන්න ඕනේ හරි කර්තෘපදය තියනවා නම් කර්තෘපදය මුලින්ම ගන්න එපා කර්තෘපද නැති කර්මකාරක ලියන්න වෙන අවස්ථා තියෙනවා එතකොට ඔයා නිර්මාණශීලී ලියද්දි කර්තෘපදයක් හදාගෙනම ගන්න එතකොට ඔයාට වැඩි ලේසි කර්මකාරක
වාක්‍ය ලියන්න පුළුවන් ඔයාට ෂුවර් එකක් තියෙනවනේ නැත්තම් නිකන් නා ගන්න එනවා හරි ඉතින් ඉඳ හොඳටම ෂුවර් නම් ලියවට කමන්නේ නැහැ හරි එහෙනම් we spent අපි ගත කළා we spent කියන පොතේ අපි ගත කළා හරි අපි ගත කළා එහෙනම් we spent අපි ගත කළා කිව්වගම මොනවද ගත කළේ පැය කිහිපයක් පැය කිහිපයක් we spent පැය කිහිපයක් යද්දි කිහිපයක් කියන්නේ few එහෙම නැත්තම් some කිහිපයක් මොනවා කීපයක්ද පැය එනම් පැයට කියන hours එනම් we spent few hours නැත්නම් some hours පැය කීපයක් අපි ගත කළාලු පැය කීපයක් ඊතුලා තියෙන්නේ verily on the beach on the beach ආයි කාලය කියලා ලියන්න ඕනේ we spent time කියලා ලියන්න ඕනේ few hours කිව්වම මම කාලය ගැන සඳහන් වෙනවා නේ හරි එහෙනම් වාක්‍යෙන්නේ we spent few hours on the beach අපි පැය කිහිපයක් මොනවද ගත කළා කාලය ගත කළා ඊළඟට තියෙනවා මම මල්ලි සමග වැල්ලේ ඒමේ අත සතුටින් දිව ගියා වෙයි ඒ අන්න කරපු දෙයක් මම දිව ගියාන කතුරුපදේ ක්‍රියාපදේ පුතේ හොයන්න අන්නේ කරන්ට අක් ගාලා අග තියෙනවා ක්‍රියාපදේ දිව ගියා සරල වචනයක් නේද ඉතින් දුරවන්න දන්නවනේ දිව ගියා කියන්නේ අදිට කල් කවුද දිව ගියා මම 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 විතරක් නෙමෙයි තමයි නට මම කියලා ගන්න කතුරුපදේ මල්ලි සමග සමග කියන එක අපි විත් එකත් එක්ක ජොයින් කරමු එහෙනම් ලියමු කතුරුපදය යටිත කල ක්‍රියාපදය මම දිව ගියා එහෙනම් මම කියන්න අයි දුවනවට කියන්නේ run past job එක ran එහෙනම් අයි ran වෙයි අයි ran නේද අයි ran මම දිව ගියා කොහෙද දිව ගියේ ඒ මේ අත කෙටියෙම කිව්වොත් ඒ මේ අත හරි a මේ අත කියද්දි ලියන්න to and fro for නෙමෙයි f for නෙමෙයි f for නෙමෙයි f for ඔය මේ වැරදිලා නෙමෙයි to and fro කියන්නේ ලියා ගන්න එක අනිවාර්යෙන් a මේ අත කියන්නේ එහෙටයි මෙහෙටයි තව යදුමක් දෙන්නම් ඔයාට a මේ අත කියද්දි here and there කියලා ගන්න පුළුවන් a මේ අත here and there to and fro කියන්නේ ඉස්සරහටත් දිනුනා ඒ කියන්නේ එහෙටත් දුනා මෙහෙටත් දුනා දෙපැත්තටම හරි i ran to and fro නැත්තම් here and there මම මේක දිව ගියා කොහෙද on the beach verily sorry well එක කියලා තියන්නේ ආ on the sand sand කියලා එහෙට beach ලියවට ගන්නවා නේ on the sand හරි on the sand on the sand malli samaga එනම් with my brother මගේ කියලා දැක්ක කමන්නේ මල්ලියන් ඉතින් අවුලන්නේ with my brother right එනම් එනවා වාක්‍ය i ran to and fro නැත්නම් here and there on the sand well again thing valley ඉස්ත වැඩි සයිස් ඉස්තරනේ valley භූමිය එනම් with my brother හරි ඊළඟ වාක්‍ය තාත්තා අපි සියලු දෙනාටම අයිස්ක්‍රීම් අරන් දුන්නා. එතකොට කර්තෘපදයට කලින් ක්‍රියාපදය දිනන අග මුලින්ම ක්‍රියාපදය හොයාගන්න අරන් දුන්නා. අරන් දුන්නා කියන්නේ ඉතින් මිලදී ගත්ත තමයි. හරි අරන් දුන්නා කියන්නේ මිලදී ගත්තා. කවුද මිලදී ගත්තා? තාත්තා ඔන්න සබ්ජෙක්ට් එක තියෙනවා තාත්තා ෆාදර් එන ලියම් ෆාදර්. අතීත කාල ක්‍රියාපදය තමයි මොකද්ද? අතීත කාල ක්‍රියාපදය මිලදී ගත්තා බයි කියන එකේ පාස්ට් වර්බ් එක බෝට් father bought තාත්තා මිලදී ගත්ත මොනවද ice cream බහුවචන එකක් එහෙම දාන්න එපා ice cream එක uncountable හරි father bought ice cream අපි සියලු දෙනාටම ඒ කියන්නේ අපි සියලු දෙනා සඳහා 4 hari කැමති නම් 2 දාන්න පුළුවන් 4 hari 2 hari දාලා ලියන්න අපි සියලු දෙනාම කියද්දි all of us and our father bought ice cream for all of us right ඊළඟ වාක්‍ය දිනවා අපි සියලු දෙනාම පැය කීපයක් ඒ ආකාරයට මුහුදු වෙරළේ විනෝදෙන් කාලය ගත කළා පුතේ මේකේ වචන 50ක් ලියන්න තිබ්බට මේ 50ට වැඩි මම මේ වැඩිපුර ලියවන්නේ හරි මට ඔක අඩු කරලා කියන්න තිබ්බා අඩු කරන්නේ නැතුව ඔයාලට මේ ලියන එක ප්‍රැක්ටිස් කරන්න මම මේ වාක්‍ය ටික වැඩිපුර එනකොට ඔයාලට ලියන එක ප්‍රැක්ටිස් වෙනවා කොහොමද
ඔයාට විභාගෙදි තියෙන ගැටලුව මේ මේ වැඩි වෙන එක නෙමෙයි මදි වෙන එක නේද විභාගයට මේ වැඩි වෙනවද ඉතින් බලන්න වචන 200ක් ලියුණා නම් කියලා එහෙම කියවෙන්නේ නැහැ නේද කරගහපුවට වචන 200ක් ඉද ලියුණා කියවෙන්නේ නැහැ නේද ලේසි එකට ළමයිට ඒක නිසා මේ ඔයා වැඩිපුර ලියලා පුරුදු කරවන්නේ මම විභාගෙදි අඩු කරගන්න පුළුවන් වැඩිපුර ලියලා අඩුවෙන් ලියලා වැඩි කරගන්න තමයි ගැටලුව තියෙන්නේ හරි ඒ නිසා වැඩිපුර තියෙනවා මේක හරි ඊළඟ වාක්‍ය තියෙනවා අපි සියලු දෙනාම පැය කීපයක් ඒ ආකාරයට මුහුදු වෙරළේ විනෝදෙන් කාලය ගත කළා. ඔය කොච්චර වාක්‍ය දිගට තිබ්බත් අගටම යන ක්‍රියාපදයේ තියෙනවා ගත කළා. අන්ලයින් කරන ගත කළා කියන එක මුල තියෙනවා ක්‍රියාපදයේ. අපි සියලු දෙනාම එහෙනම් ඔන්න සබ්ජෙක්ට් එකයි පාස්ට් ඔබ ගලීලා පටන් ගන්න. අපි සියලු දෙනාම we all නැත්නම් all of us ගත කළා කියන්නේ spent පාස්ට් ඔබ ගලීලා තිබෝක. we all spent අපි සියලු දෙනාම ගත කළා. ගත කළේ මොනවද? කාලය. හැබැයි කාලය තිබ්බට ටයිම් කියලා ලියන්න අවශ්‍ය නැහැ. පැය කීපයක් කියලා තියෙනවනේ. ඒක දාන්න. we spend few hours කලින් උදිවෝගනේ. කොටසක් ලියුවා. we all spend few hours අපි සියලු දෙනාම පැය කීපයක් කාලය ගත කළා. කොහෙද? මුහුදු වෙරළේ. එහෙනම් on the beach. on the beach. ගත කරපු විදිය තියෙනවා විනෝදයෙන් නේ. විනෝදයෙන් ගත කරේ. උදේ විනෝදයෙන් කියද්දී අපි කියන enjoyably දැන් නැත්තම් ලියා ගන්න තේරුමත් එක්ක හරි enjoy කියන එක තමයි හැදෙන්නේ enjoyably e n j o y a b l y හරි enjoyably එහෙනම් we all spent few hours on the beach enjoyably a ආකාරයට කියද්දී like that full stop හරි රයිට් දැන් ටික ටික අවසන් කරලා ලගා වෙනවා ඊළඟට තියෙනවා ඊළඟ වාක්‍ය ඉන් පසුව අන්න කොටු කරගන්න ඉන් පසුව කියන්නේ කොටු කරගන්න මම කල්ලොත් දුන්න කොටු කරගන්න එකක් ඇයි ඒක සංදිපදයක් ඒ කියන්නේ වාක්‍ය මුලින්ම එක ලියලා පටන් ගන්න ඉන් පසුව after that ඔන්න ඒක දාලා පටන් ගන්න කතු උපදෙර කරන එක දාලා ඉන්න after that ඉන් පසුව කොටු කර ගන්න දැන් දැන් කියන වාක්‍ය ඉන්පසුව අඳුර වැටෙන විට අපි නැවත නිවස බලා පැමිණියා ඔන්න තියෙන වාග ක්‍රියාපදයේ පැමිණියා පැමිණියා කියද්දී අන්ලයින් කරන ක්‍රියාපදයේ කවුද පැමිණි අපි එනා කර්තෘපදයේ අපි වී පැමිණියා කියන්න කේම් ලියන්න පුළුවන් නැත්නම් රයිට් කියලා ලියන්න පුළුවන් දෙකෙන් කැම දෙක වී කේම් නැත්නම් වී රයිට් අපි වැමුණියා කොහෙද නිවස බලා වී කේම් හෝම් නැත්නම් වී රයිට් හෝම් අපි නිවස බලා පැමිණියා හෝම් එකත් එක 2 දාන්න එපා පුතේ 2 පාවිච්චි කරන්නේ නැහැ හරි වී කේම් ටු හෝම් කියන්නේ නැහැ වී කේම් හෝම් හෝම් එකත් එක දාන්න නැහැ හවුස් එක දැම්මොත් දානවා වී කේම් ටු හවුස් හෝම් එකත් එක පාවිච්චි කරන්නේ අපි හරි ඒකත් මම මේ කියන අතර ඔයාට අමතරව කියන දේවල් ටිකක් මතක තියාගන්න හරි එහෙනම් වී රයිට් නැත්නම් වී කේම් හෝම් අපි නිවස බලා පැමිණියා බලා කියන කෝක අර්ථය තියෙනවා ඒතුළ හරි එහෙනම් අපි නිවස බලා පැමිණියා නැවත කියලා තියෙනවා හින්දා we came home back කියලා ගන්න නැත්නම් ඔයාලට ඕන came back කියලා එතක දාන්න පුළුවන් came back කියලා දාලා home දාන්න පුළුවන් නැත්නම් came home back කියලා ලියන්න පුළුවන් දෙවිදිම හරි හරි we came නැත්නම් we arrived home back අපි නැවත නිවස බලා පැමිණියා අඳුර වැටෙන විට හරි ඕක ලියන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි ලියන්න at the dusk ලියා ගන්න ඔයක යදුම ඔක සුපිරි වචනයක් dusk කියන්නේ ගොම්මන ගොම්මන නැත්තම් අඳුර වැටීම දැන් අපි ලියද්දි අඳුරට dark කියනවා වැටෙනවට වෙන මොකක් කරලා ලියනවනේ එහෙම නැතුව තනි වචනෙන් ගන්නවා dusk කියන වචන ලියා ගන්න dusk කිය dusk කියන්නේ ගොම්මන නැත්තම් අඳුර වැටීම at the dusk කියලා ලියුවනම් හරි අර්ථය වෙනවා නැත්තම් ඔයාලා ලියන්න පුළුවන් අඳුර වැටෙන විට කියද්දි විට කියන අර්ථයට සංධිපදයක් ගන්නවා when කියලා when the darkness fell කියලා ලියන්න පුළුවන් fell down හරි මෙන්න මෙහෙම ලියන්න පුළුවන් කැමති දෙකම ලියා ගන්න දෙකම ලියන්න දෙකම ලියන්න දෙකම ලියා ගන්න right